දිනාතම අද මාධ්‍ය සාකච්ඡාව තුළ මතු කරන්න බලාපොරොත්තු වෙනවා විශේෂ කරුණු දෙකක්. එකක් තමයි අපි සියලු දෙනාම දන්නවා පාර්ලිමේන්තුව තුළ පෞගිය දවස් තුනක විවාදයක් තිබෙන ගියා, විශේෂයෙන්ම පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධව විවාදයක් පැවැත්වුවා දවස් තුනක්. ඒ විවාදයේදී අපි දැක්කා සුපුරුදු පරිදි ආණ්ඩුවේ මන්ත්‍රීවරු විශේෂයෙන්ම ඒ තියෙන කරුණු කාරණා පිළිබඳව උත්තර දෙන්නේ නැතුව වලට උත්තර නොදී විශේෂයෙන්ම කාඩිනල් උන්වහන්සේට බැනවැදීම සහ ඒ කරුණු කාරණා වලින් මතුවෙච්ච මේ පරීක්ෂණය තුළදී අතහැරිච්ච හා ආණ්ඩු පක්ෂයේ විසින් විපක්ෂයේ විසින් ඉදිරිපත් කරපු ඒ කරුණා කාරණාවලට ඒ තරම්ම සාර්ථකව ඒකට පිළිතුරු දෙන්නවත්, එහෙම නැත්නම් ඒ මතුවෙච්ච කරුණු කාරණා ඉදිරියට ගෙන යමින් ඒ පරීක්ෂණ තහවුරු කරන්නවත් ඔවුන්ගේ පැත්තෙන් නිසියාකාරව උත්තරයක් ලැබුණේ නැහැ. දැන් මතුවලා තිබෙන කරුණ තමයි විශේෂයෙන්ම අවසානයේදී නීතිය හා සාමය පිළිබඳ භාරව ඉන්න ඇමතිතුමා විසින් විශේෂයෙන්ම ශ්‍රීල්ගාමිනි මැතිතුමා මතු කරපු කරුණු කාරණාවට එතුමා පිළිතුරු ලබා දීලා තිබෙනවා. ඒ වගේම මම පෞගිය දවසේ යම් කරුණක් හෙළිදරව් කරා. ඒ හෙළිදරව් කිරීම කරන්න සිද්ධ වුණේ මේ වෙනකොට මහාධිකරණයේදී පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධව චූදිතයන්ට නීතිපති දෙපාර්තමේන්තුව විසින් චෝදනාවල් ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ නඩු විභාගයේදී සාක්ෂිකරුවන් වලින් අනාවරණය වූ, ඒ කියන්නේ සාක්ෂිකරුවන් විසින් හෙළිදරව් කරපු කරුණක් තමයි මම පෞගියේ සතියේ හෙළිදරව් කරේ. ඒ හෙළිදරව් කිරීම තුළ මම සිද්ධ කළේ විශේෂයෙන්ම සහරාන් සැංගිලා හෝටලේ 616 වෙනි කාමරේ ඔහු 2019 අප්‍රේල් මාසයේ 20 වෙනිදා රාත්‍රියේ ඔහු ලැගුම් ගත්තට පස්සේ, ඒ අප්‍රේල් 21 බෝම්බේ පිපුරුණාට පස්සේ අප්‍රේල් 19 වෙනිදා ඉඳන් ආපස්සට ඔහුගේ කාමරයේ ලැගුම් ගත් අය පිළිබඳව කරුණු වාර්තා වෙන්නේ නැහැයි කියන එක උසාවියේදී හෙළිදරව් වෙලා තිබෙනවා. ඒතොර අනිකුත් හෝටල්වල අනිකුත් කාමරවල පදිංචි වෙලා හිටපු ලැඟුම් ගැන හිටපු ඒ සියලු දෙනාගේම විස්තර හෙළිදරව් වෙලා තිබෙනවා. නමුත් 616 කාමරේ සහරාන් හිටපු කාමරේ විතරක් සහරාන් ඒ කාමරේ ලැඟුම් ගන්න කලින් කවුද හිටියේ කියන එක ගැන හෙළිදරව් වෙලා නැහැ කවුද හිටියේ කියලා. නමුත් ඒකේ කට්ටිය ඉඳලා තියෙනවා, ගෙස්ලා ඉඳලා තියෙනවායි කියන එක උසාවියට කරුණු වාර්තා වෙලා තිබෙනවා. එතකොට ඒකෙදි ශැංගිලා හෝටලේ වෙනුවෙන් එතන සාක්කිවලට කැඳවපු ඒ ශැංගිලා එකේ වැඩ කරන සේවකයෙක්ගේ සාක්කි ලබා දීමේදී ඔහු පිළි අරගෙන තිබෙනවා මේ කාමරේ ගෙස්ලා ඉඳලා තිබෙනවා. නමුත් ගෙස්ලාගේ කවුද ගෙස්ලා කියන එක ඒ ලබා දීපු වාර්තාවල සඳහන් වෙන්නේ නැහැ. අනිකුත් හැම කාමරයකම ඒ ලබා දීපු වාර්තාවල ගෙස්ලා ඉඳලා තියෙනවා, ඒ ගෙස්ලාගේ නමුත් තියෙනවා, ඔවුන්ගේ අනන්‍යතාවය පිළිබඳව තහවුරු වෙලා තිබෙනවා. ඉතින් මේක මම පෞගිය සතියේ විශේෂයෙන්ම අප්‍රේල් මාසේ 21 වෙනිදා මම මේ ඉරිදා මේක හෙළිදරව් කරාම මම දැක්ක පාර්ලිමේන්තුවේදී පොලිසිය බාරව, එහෙම නැත්නම් මහජන සාමය පිළිබඳ අමාත්‍යතුමා පිළිතුරු කතාව කිරීමේදී ඔහුගේ පිළිතුරු කතාවේදී ඔහු පවසනවා විශේෂයෙන්ම ඒ කාමරය තුළ කවුරුවත් හිටියේ නැහැ කියන එක. ඒ කියන්නේ සහරාන් එන්න කලින් අප්‍රේල් 3 වෙනිදා ඉඳන් අප්‍රේල් 19 වෙනිදා වෙනකන් ඒ කාමරය තුළ කවුරුවත් හිටියේ නැහැ කියන එක ඔහු ඒක උත්තරේ ලබා දීලා තිබෙනවා. දැන් මම මෙතනට හෙළිදරව් කරේ විශේෂයෙන්ම පාර්ලිමේන්තුව ඒ විවාදයට කලින් මම මේ කරුණු කාරණා හෙළිදරව් කරා. නමුත් මම මෙතන අනාවරණය කරේ පෞගිය සතියේ විශේෂයෙන්ම නඩුව දැන් අහන්න පටන් අරන් තියෙනවා. ඒ නඩු විභාගයේ පටන් ගත්තට පස්සේ සාක්ෂිකරුවන් සාක්ෂිවල ලබා දීපු කරුණ අනුව තමයි මම මේ කාරණාව හෙළිදරව් කරේ. නමුත් මම දන්නේ නැහැ මේ පොලි මේ කියන්නේ
නීතිය හා සාමය පිළිබඳව ඒ ඇමතිතුමාට ලබාදීපු වාර්තාවේ ඇයි මේ ගැන එතුමාට වැරදි තොරතුරු ලබාදීලති වෙන්නේ කියලා. ද මම නැවතවතාවක් මම තමුන්නාන්සලට පැහැදිලි කරන්න කැමති. දැන් නඩුව යන අතරතුරදී තමයි මේවා හෙළුවි දරව් වෙන්නේ. ඉතින් මේ නඩුවේ හොඟා කරුණු මට එලිදරව් කරන්න බෑ. මොකද මේ නඩුව අවසන් වෙලා නෑ. නමුත් මේ නඩුව යන අතරතුරදී පරීක්ෂණවලට ලක් කරන්න ඕන කරුණු හෙළිදරව් වෙලා තියෙනවා. දැන් මම කියපු කාරණයක් පරීක්ෂණයට ලක් කළ යුතුයි. ඒක ගැන හොයන්න ඕන කාරණාවක්. ඉතින් ඒක හොයන්න ඕන විශේෂයෙන්ම අද බලයේ ඉන්න මේ ආණ්ඩුව තමයි ඒක ගැන හොයන්න ඕන. එතකොට ඒක හොයන්නේ නැතුව එහෙම වෙලා නැහැයි කියන එක මං හිතන්නේ නැහැ ඒකට පිළිතුරක් කියලා. ඉතින් මම හිතනවා විශේෂයෙන්ම දැන් අපි ගත්තම 2019:04 සිට 2019:04:21 දක්වා සියලුම කාමරවල විස්තර ලබා දීලා තිබෙනවා. ඒ කියන්නේ 616 විතරක් නෙමේ ශැංගිලා හෝටලේ තියෙන සියලුම කාමරවල 21 වෙනිදා වෙනකන් කවුද ලැඟුම් ගැන හිටියේ? කවුද මේ කාමරවල නවාතැන්ගෙන හිටියේ කියන එක විස්තරේ තියෙනවා. ඒ විස්තරේ තියෙන නිකන් නෙමේ නම් එක්ක තමයි විස්තරේ තියෙන්නේ. ඔවුන්ගේ අනන්‍යතාවය හෙළි කරලා තිබෙනවා. එතකොට ශැංගිලාය හෝටලේ තිබෙන කාමරවලට ඇතුළත් වෙන්න පුළුවන් ඒගොල්ලෝ ඉෂූ කරනවා ගෙස්ලට ඉලෙක්ට්‍රොනික ඩෝර් රීඩින් කියලා කාඩ් පතක්. ඒකට අපි කියනවා යතුරු කාඩ් පතක් කියලා. එතකොට ඒක තමයි කාමරයට ඇතුළත් වෙන්නේ. එතකොට ද 2019:04 සිට 4:21 දක්වා ඒ ගෙස්ටාගේ විස්තර හැම කාමරයකම තියෙනා වගේම සහරාන් ලැඟුම් ගැන හිටපු කාමරෙත් තියෙන්න ඕනේ. 616 තියෙන්න ඕනේ. එතකොට දැන් මේ කාඩ් වර්ග කීපයක් තිබෙනවා මේ හොටල් වල පාවිච්චි කරන කාමරවල. දැන් මම ඔබතුමාලට මේ කියන කාඩ් පත සමහර තව කාඩ් එකක් තිබෙනවා. ඒක තමයි ස්ටාෆ් එක පාවිච්චි කරන කාඩ් එක. ඒ කියන්නේ සේවකයන්ට පාවිච්චි කරන ඉලෙක්ට්‍රොනික කාඩ් එකක් තියෙනවා. ඒගොල්ලෝ ගිහිල්ලා ඒ කාමරේ ඇරියම එතන මේ ශැංගිලා හෝටලේ තිබෙන ඒ ගෙස්ලාගේ සිස්ටම් එකට ඒ කාමරයේ පාවිච්චි කරපු කාඩ් එක මොකද්ද කියන එක වාර්තා වෙනවා. එතකොට සේවකෙක් මේ කාඩ් එක හැරියද, රූම් එක හැරියද, එහෙම නැත්නම් ගෙස් කෙනෙක් හැරියද කියන එක සිස්ටම් එකට වැටෙනවා. එතකොට හැම කාමරයකම විස්තරවල මේ කාමරවල දොරවල් ඇරියේ කවුද කියන එක, ගෙස්ද ස්ටාෆ්ද කියන එක සඳහන් වෙලා තිබෙනවා මේ උසාවියට ලබා දීපු වාර්තාවල. එතකොට විශේෂයෙන්ම දැන් ඇමතිතුමා කිව්වා පදිංචි වෙලා හිටියේ නැහැ 19:00 කලින්. නමුත් ඒ ශැංගිලා හෝටලේ විසින් උසාවියට ඉදිරිපත් කරපු වාර්තාවල් අනුව ඒ වගේම ඒ සාක්ෂි ලබා දීමේදී උසාවියේදී 2019:04 දින, ඒ වගේම 2019:04:15 දින සහරාන් පාවිච්චි කරපු 616 ගෙස්ලා ඉඳලා තියෙනවා. ඒ කොහොමද ඒක වාර්තා වෙන්නේ? අර මම කිව්වා වගේ අර ශැංගිලා හෝටලේ කාමර අරිනකොට ඒ කාමරවල දත්ත ඒගොල්ලන්ගේ තියෙන ෆ්‍රන්ට් ඔෆිස් එකේ සිස්ටම් එකට, ෆ්‍රන්ට් ඩෙස්ක් එකේ සිස්ටම් එකට ඒවා වැටෙනවා. ඒ සිස්ටම් එකෙන් හඳුනා ගන්න පුළුවන් කවුද මේ කාමරවලට ඇතුළත් උනේ කාඩ්පත් පාවිච්චි කරලා තියෙන්නේ කියලා වාර්තා වෙලා තිබෙනවා. එතකොට 2019:04:14 දින කාඩ් එක පාවිච්චි කරලා තියෙන්නේ. ඒකේ තියෙන්නේ ගෙස් කාඩ් 2019:04:15. ඒ කියන්නේ 2019:04:14 2019:04:15 එදා ඒ කාමරේ ඇරලා තියෙන්නේ අර ඉලෙක්ට්‍රොනික කාඩ් එකෙන්. ඒ කාඩ් එක වාර්තා වෙලා තිනා ගෙස් කාඩ්. ඒ කියන්නේ ගෙස් කාඩ් එක්සෙප්ටඩ් කියලා ඒ තොරතුරු වල වාර්තා වෙලා තිබෙනවා. එතකොට දවස් දෙකක් සහරාන් පදිංචියට එන්න කලින් 14:15 මේ කාමරවල කාමර ඇරලා තියෙන්නේ ගෙස් කාඩ් එකකින්. එතකොට ගෙස්ලා ඉඳලා තියෙනවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ හැම කාමරයකම ඒ ගෙස්ලා කාඩ් එක දාලා ඇරියම ඒගොල්ලන්ගේ නම සඳහන් වෙනවා, වාර්තා වෙනවා ඒ වාර්තාවල, අනිත් හැම කාමරයකම. නමුත් 616 විතරක් ඒ දවස් දෙකේම කාමරේ ඇරලා තියෙනවා, කාඩ් එක පාවිච්චි කරලා තියෙනවා ගෙස් කාඩ් කියලා. නමුත් ඒ කවුද ගෙස්ලා කියන එක සඳහන් වෙන්නේ නැහැ. ඒ කියන්නේ අනිකුත් කාමරවල නම් වාර්තා කරන්නයි 616 කාමරේ නම වාර්තා වෙන්නේ නැත්තේයි කියන එක තමයි අපි මතු කරන්නේ.
ඒකයි මේක තියෙන මේ තියෙන ප්‍රශ්නේ. ඒ අනිත් හැම කාමරයකම ගෙස්ල කාඩ් එක පාවිච්චි කරලා තමන්ගේ කාමරේ ඇරියම ඒ නම වාර්තා වෙනවා කවුද මේ කාඩ් එක පාවිච්චි කරේ කියන. මම මේ කතා කරන්නේ 2019 අප්‍රේල් 19 වෙනිදාට කලින්. ඒ හැම කාමරයකම වාර්තා වෙලා තිබෙනවා. නමුත් 14 වෙනි දිනයි 15 වෙනි දිනයි සහරාන් හිටපු කාමරේ ගෙස්ලගේ කාඩ් එකකින් ඇරලා තියෙනවා. ඒ ගෙස්ලා කියලා සඳහන් වෙනවා. නමුත් වාර්තාවල ඒ දවස් දෙකේ කවුද ඒ කාමරේ හිටියේ කියලා වාර්තා වෙන්නේ නැහැ. එතකොට මේක ප්‍රශ්නයක් නෙමෙයිද? මේක ප්‍රශ්නයක්. අනිත් කාමරවල වාර්තා වෙනවා නම් ඇයි සහරාන් හිටපු කාමරේ වාර්තා වෙන්නේ නැත්තේ? ඒක තමයි මම එදා මතු කරේ. දැන් ඒකට තමයි ඇමතිතුමා පාර්ලිමේන්තු උත්තරයක් දෙනවා 19ට කලින් කාමරවල හිටියේ නැහැ කියලා. ඉතින් මට තියෙන ප්‍රශ්නේ තමයි ඇමතිතුමාවත් නොමගෑවලා තියෙනවා මේව හදන කට්ටිය. ඇමතිතුමාව නොමගෑවලා තියෙනවා. වැරදි තොරතුරු ලබා දීලා තියෙනවා. මම මේ කතා කරන්නේ මේ උසාවියේ නඩුවක් විභාග වෙමින් ඒ නඩුවෙන් හෙලිදරව් වෙච්ච කරුණු ගැන මම මේ කියන්නේ. මේක ගැන විමර්ශනය කරන්න කියලා. ඒ හින්දා තමයි අපි මේ කියන්නේ අපිට මේ කරුණු කාරණා හෙළිදරව් වෙනකොට අපිට සැකයක් මතුවෙනවා. ඒතර ආණ්ඩුවේ වගකීම තමයි මේක විමර්ශනය කරන එක. ඒතර මේක පරීක්ෂණයට ලක් කරන්න ඕනේ. ඒකම තමයි දැන් 2019 4:21 බෝම්බේ පිපුරුණාට පස්සේ සහරාන්ගේ කාමරේ අරිනවා. ඒක උසාවියට වාර්තා කරලා තියෙනවා වෙලාව හරියට 9:52. ඒ කාමරේ අරින්නේ ශැංගිලා හෝටලයේ වැඩ කරපු සේවකයෙකුයි STF එකෙන් ගිහිලා තමයි අරින්නේ. ඒ කාමරේ අරිනකොට ඒ අරිපු වෙලාවයි කාඩ් එකයි අර සිස්ටම් එකේ වාර්තා කරලා තියෙනවා. හරියට 9:52 කාමරේ ඇරියයි කියලා. මොකද්ද එතකොට පාවිච්චි කරපු කාඩ් එක? එතකොට පාවිච්චි කරලා තියෙන කාඩ් එක තමයි ස්ටාෆ් කාඩ් එක. ඒ කියන්නේ සංගීලා හෝටලේ වැඩ කරන අය ළඟත් කාඩ් එකක් තියෙනවා. ඒ කාමර අරින්න පුළුවන් බලධාරීන් ළඟ කාඩ් එකක් තියෙනවා. ඒ කාඩ් එක පාවිච්චි කරලා ඇරියම අර සිස්ටම් එකේ වාර්තා වෙලා තියෙනවා ස්ටාෆ් කාඩ් එක කියලා. නමුත් 14:15 අරිනකොට වාර්තා වෙලා තියෙනවා ගෙස් කාඩ් කියලා. එතකොට 19 වෙනිදා බෝම්බේ පිපුරුණාට පස්සේ STF එකත් එක ගිහිලා කාමරේ අරින්නේ ඒ කාමරේ අරිපු කාඩ් එක වාර්තා වෙනවා ස්ටාෆ් කාඩ් එක කියලා. අර 14:15 සහරාන් පදිංචි වෙන්න කලින් මේ කාමරවල හිටපු කට්ටිය කවුද කියලා කාඩ් එක පාවිච්චි කරලා තින්නේ ඒ කාඩ් එකේ වාර්තා වෙනවා ගෙස්ලා කියලා. නමුත් ඒගොල්ලන්ගේ නම සඳහන් වෙන්නේ නැහැ. ඒ හින්දා තමයි මම මේ කියන්නේ. මේ ඒ විතරක් නෙමෙයි. දැන් ඒ විතරක් නෙමෙයි. 2019 4 වෙනි මාසේ 20 වෙනිදා රාත්‍රී සහරාන් මේ හෝටලයට එන්ට වුණාම අර ඉලෙක්ට්‍රොනික කාඩ් එක පාවිච්චි කරලා තියෙනවා. ඒ රාත්‍රියේ පාවිච්චි කරාම ඒ කාඩ් එක ඇරියම ඒ කාඩ් එක අරපු එක්කෙනාගේ නම අර සිස්ටම් එකේ සඳහන් වෙනවා. එයාව ගෙස්ට් කියලා සඳහන් වෙලා තියෙනවා. එයාගේ නමත් සඳහන් වෙනවා. කවුද කාමරේ අරන් තියෙන්නේ? ඉල්හාම් කියලා. ඒ කියන්නේ සහරාන් එක්ක ඒ සුයිසයිඩ් බෝම්බ් එක කරපු ඒ මරාගෙන මැරිච්ච ඒ සහරාන්ගේ අනිත් සගයා තමයි හිල්හාම්. එතකොට එයාගේ නම සිස්ටම් එකට ඇවිල්ලා තියෙනවා ඒ කාඩ් එක පාවිච්චි කරාම. නමුත් 14 වෙනිදායි 15 වෙනිදායි ඒ කාමරේ ඇරියම ඒ කාමරේ ගෙස්ලා ඇරියයි කියලා වාර්තා වෙනවා. නමුත් නම් සඳහන් වෙන්නේ නැහැ. එතකොට ඒ ශැංගිලා හෝටලේ සාක්ෂි ලබා දීපු ඒ සාක්ෂිකරු පිළි අරගන්නවා එයා උසාවියේදී මේ කාමරේ ගෙස්ලා ඉඳලා තියෙනවා කියලා. මේ වාර්තා අනුව ගෙස්ලා ඉඳලා තියෙනවා. එතකොට එයාගෙන් අහනවා කවුද හිටියේ කියලා. එයා කියනවා ඒක මම දන්නේ නැහැ. කවුද හිටියේ කියන එක දන්නේ නැහැ. එතකොට නම් ඩිලීට් වෙලා තියෙනවද කියලා අහනවා. ඒකත් එයා කියනවා දන්නේ නැහැ කියලා. එතකොට තමයි අපි අහන්නේ විශේෂයෙන්ම අපි ආණ්ඩුවට කියන්න මම කැමති දැන් මෙවැනි කරුණු හෙලිදරව් වෙලා තියෙනවා බරපතල කරුණු. එතකොට මේ බරපතල කරුණු ගැන විමර්ශන කරන්න ඕනේ. ඉතින් ඒ විමර්ශනයන් කරන්නේ නැතුව දැන් ඇමතිතුමා අපිට කිව්වා 99%ක් පරීක්ෂණ ඉවරයි කියලා. දැන් 99%ක් පරීක්ෂණ ඉවර නම් ඇමතිතුමාගෙන් අපිට අහන්න වෙනවා දැන් මේ මම මත කරපු මේ කරුණු ගැන පරීක්ෂණය කළාද? ඇයි මේ නම් ඩිලීට් උනේ? ඇයි මෙතන මේ වාර්තාවල සඳහන් වෙනව නේද ගෙස්ලා ඉඳලා තියෙනවයි කියලා? කවුද ඒ ගෙස්ලා?
හොට හෝටලේක නම ලියාපදිංචි නොකර පදිංචි වෙන්න පුළුවන් ඒ හොටල් වල එහෙම හෝටල් වල ලැඟුම් ගන්න පුළුවන් කාටද? නමක් ලියාපදිංචි නොකර තමන්ගේ අනන්‍යතාවය හංගගෙන එහෙම ලැඟුම් ගන්න පුළුවන් කාටද? එහෙම කැටගරියක් ඉන්නවද? ඔව් ඉන්නවා. ඉතින් මම කලින්ුත් කිව්වා එහෙම කැටගරිය ගැන. එහෙම ඉන්නවා. මේ මේ මේවා අපි කියන ඇමතිතුමාට මේවා හොයන්න. අපි දන්නා එතන ඉන්න මේ වාර්තාවල් හදන අය මේ ඇමතිතුමාටත් කොලේ වහනවාද කිය. ඇමතිතුමාටත් කොලේ වහනවාද දන්නේ නැහැ. මම ඇමතිතුමාගෙන් ඉල්ලා සිටිනවා වහාම ඔබතුමා මේ නඩු වාර්තාවල් කියවන්න. ඔබතුමා ජනාධිපති කොමිෂන් වාර්තාව කියවන්න. ඒව කියවනකොට තමයි දැනෙන්නේ මේ බෝම්බ ප්‍රහාරය යම්කිසි ආකාරයේ කුමන්ත්‍රණකාරී විදියට සිද්ධ වෙලා තියෙනවායි කියලා මම විතරක් නෙමේ නීතිපති දෙපාර්තමේන්තුවේ හිටපු නීතිපතිතුමාත් ඒ වගේ අනිකුත් කතෝලික සභාව කාඩිනුන්නාංශේ ඒ සියලු දෙනාම ප්‍රකාශ කරන්නේ මේක කියෝගෙන යනකොට තේරෙනවා සාක්කී එකින් එක පරස්පර විරෝධී කියලා. දැන් එතකොට එතුමා තව කාරණාවක් හෙලිදරව් කරා ඔය අබුහින් කියන පුද්ගලයා ගැන. දැන් කවුද මේ අබුහින් කියලා කියන්නේ? දැන් එතුමා මේ පාර්ලිමේන්තුවේ මම දැක්කා එතුමා කියනවා මේ අබුහින් කියලා කියන්නේ බුද්ධ්‍යාංශයකට වැඩ කරපු නියෝජිතයෙක් කියලා විදේශීය බුද්ධ්‍යාංශයකට. දැන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා මේ රටේ හිටපු විධායක ජනාධිපතිවරයා. ඒ වගේම බුද්ධ්‍යාංශයේ ප්‍රධානියාව පත් කරෙත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා. සියලුම බුද්ධ්‍යාංශී ඔක්කොම තිබුණේ එතුමාගේ යටතේ. එතුමා අර කුමන්ත්‍රණය කියලා පොතක් ලිව්වනේ. ඒ කුමන්ත්‍රණයේ පොතේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මොකද්ද කියන්නේ අබුහින් ගැන? එයා කියනවා අබුහින් කියලා කියන්නේ තමිල්නාඩු වල හිටපු අන්තවාදී දේශකෙක් කියලා කියනවා. එයාගේ තමයි එයාගේ මතය. එතකොට බුද්ධ්‍යාංශයේ ප්‍රධානියා හිටපු නිලන්ද ජයවර්ධන මැතිතුමා ජනාධිපති කොමිෂමේ සාක්ෂි දෙනකොට අබුහින් ගැන මොකද කියන්නේ? එයාගෙන් අහුවාම එයා කියනවා අබුහින් කියන පුද්ගලයා තමයි සහරාන්ට මේ බෝම්බ ප්‍රහාරය අවුලුවන්න වැඩ කරා කියලා එයා කියනවා. එයා කොතනකවත් පිළි අරගෙන නැහැ අබුහින් කියලා කියන්නේ බුද්ධ්‍යාංශ ප්‍රධානියෙක් කියලා. එතකොට එයාගේ සාක්කිවල තියෙන මෙයා අවුලුවන්න වැඩ කරා. හාදියා මොකද්ද කියන්නේ? සාරාන්ගේ බිරිඳ. එයාගේ සාක්කිවල සඳහන් වෙනවා එයා කියනවා ඉඳගෙන මේ අබුහින් කියන පුද්ගලයා